සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ධන සිංහලෙන් පවගිය channel එකෙන් තවත් වීඩියෝ එකක් සමගින් මම ඔබ ළඟට ආවා. මුලින්ම මම ඔබලන්ට සමාවයි දෙනවා මේ වීඩියෝ එක දාන්න තරමක කාලයක් ගැනීම ගැන. එහෙනම් අපි දැන් වීඩියෝ එක බලමු. එතකොට අද මම කතා කරන්නේ මුලින්ම power bi measures and calculated columns calculate function එක කොහොමද පාවිච්චි කරන්නේ? practical example එක ඒ වගේම DAX එහෙම නැත්නම් data analysis expressions ලියද්දී පාවිච්චි කරන්න හොඳ best practices මොනවද අපිට ඉස්සරහට advanced functions formulas ලියද්දී මෙන්න මේවා practice කරාට පස්සේ ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් හරි අපි එහෙනම් power bi එකට යමු මම හිතනවා ඔයගොල්ලන්ට මේ dashboard එක දැකලා පුරුදු ඇති කලින් වීඩියෝ එකේ හදපු dashboard එකම තමයි මේ තියෙන්නේ එතකොට අපි දැන් මේ ඉස්සරහ වැඩ කරගන්න යන්නේ power bi වැඩි කරන්න කෙලින්ම මෙන්න මේ dashboard එක පාවිච්චි කරලා මේක sales analysis dashboard එකක් ඔයගොල්ලෝ මේකත් එක්ක familiar නැත්නම් කලින් වීඩියෝ එකට ආයෙ ගිහලා පොඩ්ඩක් ඒක බලන්න පොඩ්ඩක් මතකේ අලුත් කරගන්න එතකොට ඔයාලට ලේසි වෙයි එතකොට familiar නැති අයට මම චුට්ටක් කියන්නම් මේක product item wise profit එක පෙන්වන chart එකක් මේ තියෙන්නේ මේක time series chart එකක් කොහොමද trend එක තියෙන්නේ profit එක වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද එතකොට country wise අපිට profit එක අනුව තියෙන map එකක් තියෙනවා එතකොට මෙතන තියෙනවා pie chart එක ඊට අමතරව KPI cards එකක් තියෙනවා filters වගේ එකක් තියෙනවා පැත්තේ එතකොට මේ ගැන in detail අපි කතා කරා කලින් වීඩියෝ එකේ එහෙනම් මෙතනින් එහාට මම කියවා වගේ measures and calculate columns ගැන කතා කරලා අපි මේ වීඩියෝ දිහා ටික පටන් ගමු. හරි. මුලින්ම මේ මොනවද මේ measures and calculate columns කියන්නේ? Power BI එකට ඔයගොල්ලෝ data load කරගත්තට පස්සේ ඒ data power query එකෙන් create කරගන්න columns create කරන්න පුළුවන්. ඒ කරගන්න විදියම අපි දා පොඩ්ඩක් simple දේවල් කතා කළා කලින් වීඩියෝ එකේ. Advanced ඒවා වෙනත් වීඩියෝ එකකින් කතා කරනවා. එතකොට power query එකෙන් හදන්නේම ඇරුණා. power query එක query එක apply කරාට පස්සේ data view එකට එනවා මෙන්න මේ data view එකේ අපි අලුතෙන් අපි කියන්නේ original data set එකේ තිබෙන්නේ නැති columns වලට අමතරව create කරගන්න columns වලට අපි කියනවා calculated columns කියලා. එතකොට ඒ වගේම තව එකක් තියෙනවා measures. මේ measures වි calculate columns වි කියන එකට පාවිච්චි කරන create කරන පාවිච්චි කරන language එක තමයි DAX කියලා කියන්නේ. එතකොට ඒකෙන් තේරුම data analysis expressions කියන එක. මේක ගොඩාක් සමානයි excel වල අපි සාමාන්‍යයෙන් if functions vlookup ඒ වගේ ගන්න functions වලට. ඒකින්ද excel functions සාමාන්‍යයෙන් දන්න කෙනෙක්ට මේ functions පාවිච්චි කරන්න ලේසි අල්ල ගන්න ලේසි. එහෙම නැති වුණත් කලබල වෙන්නේ නැහැ. මම ඔයගලගේ වලට basic එකේ ඉඳන් මේ කියලා දෙන්නේ. ඒකින්ද ඕන කෙනෙක්ට මේක support tool එකක් විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. තමන්ට ඉගෙන ගන්න Microsoft documents වලට අමතරව. හරි. එහෙනම් මම කලින් කතා කරා වගේ calculated columns. එතකොට මෙන්න මේ තියෙන්නේ අපේ query එකකින්, ඒ කියන්නේ origin data set එකේ තිබ්බ columns ටික. ඒකෙදි total profit එක, total cost ඒ ඔක්කොම detail ටික තියෙනවා. එතකොට column එක calculate column එකක් කියලා කියන්නේ මේ වගේ අපි additional column එක. දැන් මම මේ ගිහිල්ලා තින්නේ data view එක. මතකද කියලා හිතනවා මේක report view එක, data view එක, model view එක. මේ තුනක් තියෙනවා query එක apply කරාට පස්සේ. එතකොට වල් මම මේ කොලම් එක ක්ලික් කරාට පස්සේ මට තියෙනවා new column කියලා ඔප්ෂන් එකක්. අන්න එතකොට ඒක ක්ලික් කරලා මට පුළුවන් අලුත් කොලම් එකක් දාගන්න. එතකොට මේ අලුත් කොලම් එකේ කොහොමද හැදෙන්න ඕනේ? මේ ලොජික් එක කියවෙන්නේ මෙන්න මෙතන අපි ටයිප් කරන විදිය. මෙතන අපි දෙන ෆන්ක්ෂන් එකේ තමයි අලුත් කොලම් එකක් හදන්නේ. එතකොට මතක තියාගන්න මේක කොලම් එකක් උඩහම අපි දෙන ෆන්ක්ෂන් එක රෝ එකෙන් රෝ එකට ඉවරුවේට් වෙලා තමයි වෙන්නේ. අපිට ආන්සර් උත්තර ටික මේ තියෙන values ටික create වෙන්නේ row එකකින් row එකේ evaluate වෙලා අපි දෙන function එක. එතකොට column calculate column එක කියන්නේ අන්නේ ඒක. එතකොට measure එකක් කියන එක මෙන්න මේ වගේ row එකකින් row එකේ evaluate වෙන්නේ. ඒක කෙලින්ම අපි visual එකකට දාති තමයි evaluate වෙන්නේ. ඒ කියන්නේ මම යන report view එකට අපි හිතන්නේ මේ visual එකට මම time series chart එකට දානවා measure එකක් කියලා. එතකොට මේකේ තියෙන අවුරුද්දෙන් අවුරුද්ද. එතකොට අපි measure එකක් ලියවන අපි තව total profit දැන් මේක කෙලින්ම value field value එකක් තියෙන. ඒ කියන්නේ column එකක් විදිහටම model එකේ තිබ්බ එකක් දාලා තියෙනවා. එහෙම නැතුව මම column එක create කරාම එයා මේකේ values 5යි create කරගන්නේ. 2010 11 sorry පානමෙ මෙන්න මේ තියෙන අවුරුදු 10යි දැන් 16 කරා. අවුරුදු 6ක values create කරගන්නවා. හරිලා. values 6. ඒ වගේ තමයි මේක expand කරාම එයා ආයි calculate වෙනවා. ඒකට පොඩි තරමක වෙලාවක් යනවා load වෙන්න.
කැල්කුලේට් කොලම් එකක් එහෙම නෙමෙයි ඒක රෝ වයිස් එකතු වෙලා තියෙන. ඒ රෝ වයිස් කැල්කුලේට් වෙච්ච ටික මෙමරි එකේ ආ තියා ගන්නවා. එතකොට කැල්කුලේට් කොලම් එක පොඩ්ඩක් මෙෂේ එකට වඩා ස්පීඩ් ලෝඩ් වෙන්න පුළුවන්. හැබැයි මේ කැල්කුලේට් කොලම්ස් වැඩි වෙන්නේ වැඩි වෙන්නේ අපේ Power BI මොඩල් එකේ සයිස් එක Power BI ෆයිල් එකේ සයිස් එක ලොකු වෙනවා. මෙෂර්ස් වලින් ඒ තරම් ලොකු වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ මේ මොහොතේ අදාළ විෂුවල් එකට රිෆ්‍රෙෂ් වෙද්දි තමයි එයා කැල්කුලේට් වෙන්නේ. එතකොට කැල්කුලේට් කොලම් එකක් අපි data update වුණත් මොන හරි දෙයක් වුණත් අපි data මෙතන data tab එක click කරලා මේ තියෙන home tab එකේ refresh part එක හරි excel එකේ data වල data refresh කරනවා වගේම refresh කරාම තමයි calculate column එක update වෙන්නේ. message එකක් එවන්නේ මේ visual එකේ මේ වගේ field එකක් මොන හරි දෙයක් දාපු ගමන් message එකක් ආයි calculate වෙනවා. ඉන්ද ගොඩක් advanced message එකක් නම් ටිකක් තරමක වෙලා කරන්න පුළුවන් visuals load වෙන්න. හරි. එහෙනම් ඕක තමයි සරලව කිව්වොත් calculate columns measures වලයි වෙනස. අපි හිතන් දැන් මොකද්ද මේ DAX language කොහොමද අපි calculate කියන function එක පාවිච්චි කරන්නේ කියන එක බලමු. එහෙනම් මම මුලින්ම මෙතනින් mesh එකක් load කරගන්නවා. ඒකට shortcut මේවා ටිකක් තියෙනවා. කෙලින්ම මේ new mesh කියන එක මම පාවිච්චි කරනවා. හරි. එතකොට mesh එකක් ආවා. මේකට තමයි දෙනවා මොකද්ද අපි බලමු අපි profit. profit එක තියෙන හින්දා අපි profit percentage එක බලමු. කියන්නේ revenue එකට against කොච්චර profit percentage එකක් තියෙනවද? එතකොට මම මෙතන මුලින්ම calculate function එක පාවිච්චි කරන්නේ simple function නැත්නම් sum එක. කලින් එකෙත් පෙන්නුවා මම කියන්නේ sum කියන function එක. එතකොට මෙතන sum එක විදිහට අපි දෙනවා මුලින්ම ගන්න ඕන profit එක profit column එක ගමු. profit column එකේ total එක බෙදෙනවා revenue එකේ total එකෙන් බලන්න හරි ලේසියි ටයිප් කරද්දිම suggest වෙනවා column එක ඔකෙන් ලේසියි column එක ටයිප් කරන්න හරි simple විදිහට මම මෙන්න mesh එකක් හදාගන්න දැන් බලන්න ඔයගලට දහුණු පැත්තේ mesh එක select වෙලා තිනු profit percentage තියෙනවනේ calendars date columns වල නිකන් මෙහෙම calendar එකක් තියෙනවා අනිත් number columns වල වෙනම columns වගේත් මේ sigma ලකුණ තියෙනවා x columns වල මුකුත් නැතුව තියෙනවා ඒ වගේම තමයි measures වල මෙන්න මේ විදිහට නිකන් calculate එකක වගේ ලකුණක් තියෙනවා එතකොට මෙන්න මේක තමයි අපිට mesh එක අඳුරගන්න තියෙන්නේ ඒ විදිහට අපි බලමු මේ mesh එක කොහොමද react කරන්නේ කියලා අපි මෙන්න මේ chart එක select කරලා values ටිකක් general තියෙනවා අපි secondary values වලට මේ mesh එක දාගමු මොකද මේක දැනට තියෙන්නේ dollars million වලින් values තියෙන්නේ mesh එකක් ඉන්නේ percentage වලින් ඉන්ද අපි ඉස්සලම මේ කැල්කියුලේට් වෙන එක percentage එක convert කරනවා mesh tool step එකේ මේක percentage එක විදිහට formatting එක හදන්නවා නැත්තම් ඒක දශම ස්ථාන වලින් තියෙනවා දැන් මට තියෙන්නේ මම drag කරන secondary values table එකට දැන් දැක්කනේ chart එක වෙනස් වෙන හැටි එතකොට 2010 බැලුවොත් හරි profit එක 5 million ඒ වුණාට profit percentage එක කොහමද cost total revenue එකකින් 29% ඒ කියන්නේ almost 30% profit එකක් තිබිලා තියෙනවා. හැබැයි කාලෙත් එක්ක මේ profit percentage එකත් අඩු වෙලා තියෙනවා. profit එක අඩු වෙලා විතරක් නෙමෙයි percentage එකත් අඩු වෙලා ආ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා. නේද? අපේ cost එක වැඩි වෙලා වෙන්න පුළුවන් මොන හරි දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ හින්දා analysis කරලා බලන්න profit එක විතරක් නෙමෙයි revenue එක against profit percentage එකත් අපිට වැදෙනවා. ඒ කියන්නේ අපි ලොකුවට earn කරාට profit එක නැත්තම් වැඩක් නැහැ නේද? හරි. එතකොට profit එක කියන එක. ඒකනේ අපි හැමදෙස්සම accounting වල profit එක බලන්නේ. revenue එක අපි කොච්චර සල්ලි ගෙනාවත් වැඩක් නැහැ. අපේ cost එක අඩු කරලා බලුවම profit එක නැත්තම්. මොකද මේ profit එකෙන් තමයි අපි bills bill ගෙවන්න ඕනේ. එතකොට electricity bill, manufacturing මොන හරි තියෙනවා නම්, බඩු ගත් ඒවා loans ඒ ඔක්කොම ගෙවන්න වෙන්නේ profit එකෙන්. එතකොට ඊට පස්සේ company එක වැඩ කරන කට්ටියට වැඩි ගෙවන්නේ ඒ profit එකෙන්. ඒකින්ද profit එක කියන එක ගොඩක් වැදගත් දෙයක්. especially sales dashboard එකක මේ වගේ එතකොට කාලෙත් එක මේක අඩු වෙලා තිනවා වැඩි වෙලා තිනවා අපිට ක්ලියර්ලි පේනවා ආයි ට්‍රෙන්ඩ් එක 14න් පස්සේ දිගටම percentage එක වැඩි වෙලා තිනවා ඔකට පේනවා ඉතින් profit එක අඩු වෙලා තිනවා 16 හැබැයි profit percentage එක ට්‍රෙන්ඩ් එක increasing ට්‍රෙන්ඩ් එකක් වැඩි වෙලා තිනවා 29.3 යට එන ආයි 5.5 පොඩි percentages වලින් තමයි වැඩි වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් එහෙමනේ profit කියන එක margin එකක්නේ තියෙන්නේ constant margin එකක් තියාගන්න සරින් සරේ එක එක වේවා වෙනස් කරන්නේ එතකොට සිම්පල් විදිහට ඔන්න mesh එකක් අපි හදාගත්තා. හරි. දැන් අපි බලමු මේක දැන් මේ සිම්පල් mesh එක ගැන අපි කොහොමද calculate function එක පාවිච්චි කරන්නේ. එතකොට DAX language වල calculate function එක අපි mesh එක පාවිච්චි කරන්නේ.
අපි ඉස්සලම් බලමු මේක මොකද පාවිච්චි කරන අපිට ලොජික් එකක් තියෙන්න ඕනේ අපිට මොනවද ඕනේ හරි එතකොට මෙතන තියෙනවා අපි ගන්න මෙන්න මේ ටේබල් එක මේ ටේබල් එක ගත්තම මේකේ තියෙනවා item type එක item type එකෙන් type එකට profit එකයි revenue එක කොහොමද කියලා තමයි බලලා තියෙන්නේ කියන්නේ හොඳම profit එකක් තියෙන එක මොකද්ද හොඳම revenue එකක් තියෙනවා gain මොකෙන්ද කියන එක item එකෙන් item එක හොඳම items ටික හරියට drop shipping කරද්දී හොඳටම sell වෙන item එක හොඳම profit එකක් තියෙන item එක consider කරනවා වගේ මෙතන හොඳම profit එකක් තියෙන item එක බලලා තියෙන්නේ එතකොට මේ blue color එකෙන් පෙන්වන revenue එක profit එක තමයි bill part එකෙන් පෙන්වන්නේ එතකොට වැඩිම profit එකක් තියෙන්නේ පේනවනේ cosmetics වලට ලොකු profit එකක් තියෙනවා කියලා පේනවා අඩුම profit එක fruits වලට පළතුරු වලට ලොකු profit එකක් තියෙනවා profit value හරි අපි එනං ඉස්සලා කතා කරා වගේ දැන් බලමු අපි calculate function එක කොහොමද use කරන්නේ අර කිව්වා වගේ අපේ scenario එකකට එහෙනම් මම මුලින්ම කලින් කරා වගේ අලුත් මැෂින් එකක් ගන්නවා අපි මේ මැෂින් එකට දෙමු මම දැන් මෙතන බලන්න යන්නේ අපි හිතමු අපේ office supplies කියලා office supplies වල කොච්චර profit එකක් ආවද කියලා ෆන්ක්ෂන් එක පාවිච්චි කරන පුළුවන් ගොඩක් සිනාරියෝස් තියෙනවා මම මේ සිම්පල් සිනාරියෝ එකක් ලැන්ඩ් පෙන්නන්නම් එහෙනම් මම මෙතනදී ගන්නවා ඔෆිස් සබ්සෙස් එක කොච්චර ප්‍රොෆිට් එකක් ආවද අපිට කියලින්ම ප්‍රොෆිට් පර්සන්ටේජ් එකකින් තමයි ප්‍රොෆිට් පර්සන්ටේජ් එකකින් මේ මෙෂියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දැනට මම ප්‍රොෆිට් එක ඉතල ගන්න කෝ ප්‍රොෆිට් දැන් ඔයගොල්ලෝ පේනවා total profit column එකේ sum එක තමයි මේකේ calculate function එක ගන්නෙ. හැබැයි මට මෙතන ඕනේ කොහොම වේවා නෙමෙයි office supplies විතරයි. ඒකට මම මෙතන filter එකක් add කරනවා. filter function එක apply කළා. එතකොට මොකද්ද table එක? අපි ගාව එක table එකේ තියෙන table එක දුන්නා. එතකොට filter කරන්න ඕන මොකද්ද? column එක. එතකොට මෙන්න මේ column එක item type එක කට සමාන වෙන එකද කියලා අයියෝ දෙබේ නෝට් කොමා සෙල් එක ගන්න මේ excel එකේ function එක වගේම මම මෙතන type කරනවා මේ තියෙන spelling හරියට match වෙන්නත් ඕන office supplies තවට පියෝන් ලාග ෆන්ක්ෂන් එකක් ගාව මේ කාරියට ආවද කියලා බලන්න ඕන චෙක් කර ගන්න ඕන ඉස්සෙල්ලා මෙෂේ එකක් වෙන්න පුළුවන් කැල්කියුලේට් කොලම් එකක් වෙන්න පුළුවන් ඒතර 4.9 බිලියන් තමයි ටෝටල් වැලියු එක තියෙන්නේ අපි දැන් හදපු මෙෂේ එක අපි බලමු ඉතින් ටෝටල් ප්‍රොෆිට් එක තියෙනවා ඒතර මේ තියෙන්නේ ඔක්කොම මේ වෙන ප්‍රොෆිට් එක අපි බලමු අපිට හරියට ෆන්ක්ෂන් එක මම කරේ ඕගලන්ට සිම්පල් දෙයක් control c control v microsoft එක මම කලින් කිව්වා වගේ microsoft වල normal shortcut command keys මේකට වැඩ කරනවා මේකත් ලබනවා හරි 5 billion එතකොට හරියටම හරි මේක roughly වටේලා තියෙන්නේ අපි මෙතනින් ගිහිල්ලා අපිට පුළුවන් auto නැතුව none කරවත් හරියටම actual value එකක් බලන්න එතකොට අපි දැන් දැනට අය මිලියන් සලින් ගන්න ඕනේ කියමු මිලියන 4930ක් ප්‍රොෆිට් එක පේනවනේ හරියටම ඔෆිස් සප්ලයිස් වල දැන් එතකොට අපේ කැල්කියුලේට් ෆන්ක්ෂන් එක හරියට වැඩ කරලා තියෙනවා එතකොට මේ තියෙන්නේ මෙෂ එකක් හදාගන්න විදි මම ඔයාලෙන් දැන් කියලා දුන්නා මෙෂ එකක් හදාගන්න හැටි කැල්කියුලේට් ෆන්ක්ෂන් එක ඇතුලේ කැල්කියුලේට් ෆන්ක්ෂන් එක කියන එක හරිය ගොඩාක් වෙලාවට මෙෂස් වල අපි පාවිච්චි කරන යා පවබිය ඇතුලේ හරි බහුල පාවිච්චි වෙන එක මේක දැනගන්නේ ගොඩක් වැදගත්. ඔයගලන්ට මේ අපි දැම්මා වගේ ෆිල්ටර් মালටිපල් ෆිල්ටර් ෆන්ක්ෂන්ස් යූස් කරන්න පුළුවන්. ඇඩ්වාන්ස් ෆිල්ටර් ෆෝමියුලාස් යූස් කරන්න පුළුවන්. මේක ඇතුලේ ඔයාලට ඕන විදිහට ඔයගලගේ ඩේටා සෙට් එක ෆිල්ටර් කරලා
මෙෂ එකක් හදාගන්න පුළුවන්. මම මෙතන සම් කියලා දුන්න එක ඇතුලේ වාට මෙෂ එකක් වුණත් මම මෙතන කොලම් එක එකතුව කියලා දීලා තියෙන්නේ. ඒ වෙනුවට ඔයා ක්‍රියේට් කරගත්ත මෙෂ එකක් වුණත් වාට මෙතන දෙන්න පුළුවන් මේ මෙෂ එක ඇතුලේම. ඒ වගේම දැන් අපිට කරලා බලමු මොනවද මෙෂ එක හදාගත්තේ. තියෙන ප්‍රෙස් ප්‍රැක්ටිසස් මොනවද කියලා. එතකොට ඔයාලට කියන්නේ දැන් මේ ෆන්ක්ෂන් එකේ ඉඩිය. අර මුලින්ම අපි සම් කියලා ප්‍රොෆිට් පර්සන්ටේජ් එක හදාගත්තේ ඒ වගේ නේද? ඒක සිම්පල් සම් කරන බෙදුවා. මේකේදී පොඩ්ඩක් ෆන්ක්ෂන් එක ඇතුලේ දිගයි. දැන් තව ඉස්සරහට යන්න ඕගොල්ලන්ට මීට වඩා ලොකු ඇඩ්වාන්ස් ෆන්ක්ෂන් හදන්න වෙන්න පුළුවන්. එතකොට ප්‍රැක්ටිස් එකක් විදියට මම ඕල්ට් ප්ලස් එන්ටර් සෙකන්ඩ් ෂෝ මේකට ගත්තා. සෙකන්ඩ් ලයින් එකට ප්‍රෝග්‍රෑමින් වල වගේම ප්‍රෝග්‍රෑමින් කරලා තියෙනවා මේක ඔයගොල්ලෝ කොහොමද කරන වේවි. එතකොට මේ ෆිල්ටර් කමාන්ඩ් එක ෆිල්ටර් ෆන්ක්ෂන් එක තියෙනවා කමාන්ඩ් එක තියෙනවා. මේ විදිහට ඔයාලට බ්‍රේක් කරගත්තා නම් මේක ගොඩක් ක්ලියර්. දැන් ඔයගොල්ලන්ට පේනවනේ කැල්කියුලේට් ෆන්ක්ෂන් එක තියෙනවා. අපිට කැල්කියුලේට් එකේ මොකද කැල්කියුලේට් මේවා කරන්න කියලා මෙෂර් එකක් දාගන්න පුළුවන්. සම් ෆන්ක්ෂන් එක තියෙන සම් එක තමයි මෙෂර් එක විදිහට එන්නේ. මේක ඊට පස්සේ සම් එක ෆිල්ටර් වෙන කමාන්ඩ් එක තමයි මේ සෙකන්ඩ් ආගියුමන්ට් එක මේ විදිහට. මේ විදිහට අපි ෆන්ක්ෂන් කරනවා. මම දැන් කරේ ඕල්ට් එක ප්ලස් එක ඔබල තමයි මේ විදිහට ඉඩ කරගන්න. මේ විදිහට ෆන්ක්ෂන් එකක් කඩා ගත්තම අපිට තියෙන ලේසිය තමයි අපිට පැටලෙන්නේ. අපිට ආගියුමන්ට්ස් වැඩි වෙන්න ක්ලියර්ලි මේ හොදට ගන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍ය මෙෂර් එකක්. එහෙම නැත්නම් ඇඩ්වාන්ස් කැල්කියුලේට් කොලම් ෆන්ක්ෂන් එකක් ලියද්දී ආයෙත් හොඳ විදියක් තමයි. හොඳ ප්‍රැක්ටිස් එකක් මේ විදිහට බ්‍රේක් ඩවුන් කරලා පල්ලයට පල්ලයට එන්ටර් කරලා ලියා ගන්න. ඒ වගේම මෙහෙම එන්ටර් කරගත්තම අපිට තියෙන වාසිය තමයි මේක ඇතුලේ අපිට කමෙන්ට්ස් දාන්න පුළුවන්. මේ ෆන්ක්ෂන් එක මොකද්ද කියන්නේ? මම එතකොට ඩබල් මේකක් එහුවා. ඩබල් මේ ෆෝවර්ඩ් ෆ්ලෑෂ් එක. සෝරි, බෑක් ෆ්ලෑෂ් එක එහුවා. ඒක ගහුවම මොකද්ද වෙන්නේ? එතකොට දැන් මම මෙතනින් එහාට ලියන දේවල් බලන්න බලන්න මම ටයිප් කරන්න පුළුවන් කොළ පාටින් වදිනේ කියන්නේ කමෙන්ට් එකක්. මෙයා ෆන්ක්ෂන් එකට මේක කන්සිඩර් කරන්නේ මට මෙතන තියාගන්න පුළුවන්. මම මෙතන ටයිප් කරලා සෝරි. මම මෙතන කියනවා මේ ෆන්ක්ෂන් එකේ මොකද්ද වෙන්නේ කියලා. සෝරි. This is test function to ගත්තේ ඔෆිස් සප්ලයිස් වල ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරන ෆන්ක්ෂන් එක. දැන් බලන්න මම කොයි වෙලේ හරි මෙෂර් එකක් මට දැන් මම ආයි මාසයක් දෙකක් ගිහලා මේ ඩෑෂ්බෝඩ් එකට ආවත් මේ මෙෂර් එක බලපු ගමන් ආයි මෙන්න එකක් ක්ලික් කළා මාට පේනන්න කිසිම error එකක් ප්‍රශ්නයක් නැහැ. මේක හරියට තියෙනවා. මෙෂර් එක බලපුවම ඔයගොල්ලෝ මොකද පේන්නේ? ආ මේ තියෙන්නේ අපි ෆන්ක්ෂන් එකක් අපි ටෙස්ට් කරන්න හැදුවේ අපි දිගටම තියාගන්න ඕනේ නැමේ සමහර විට. හැබැයි ඔෆිස් සප්ලයිස් වල ප්‍රොෆිට් එක බලන්න. ඒතර අපි මුලම කමෙන්ට් එකක් දාලා බලපු ගමන් ටක් දාලා අඳුර ගන්න පුළුවන් මේ ෆන්ක්ෂන් එක. ඔන්න ඔය විදිහට බ්‍රේක් කරාම අපිට තියෙන වාසිය කමෙන්ට්ස් දාන්න පුළුවන්. ඒතකොට තව විදියක් තමයි මේ ඩබල් ඉන් ඩබල් කමා එක මෙහෙම දැම්මම ස්ලෑෂ් එක දැම්මම මේක මේ ෆුල් ලයින් එකම කමෙන්ට් එකක් වෙනවා. ඔයා මෙතනින් එහාට ටයිප් කරන මේ ලයිනේ දිගේ ටයිප් කරන ඕන දෙයක් දැක්කම කොලපඩට වදින්නේ. තව අනිත් විදිය තමයි ඔයාලට පුළුවන් මේක මතක තියාගන්න එන්ක්වයරි එක ඇඩ්වාන්ස් ක්වයරි වල මේ විදිහටම කමෙන්ට් දාන්න පුළුවන්. මෙන්න මේ එක ස්ලෑෂ් එකකුයි තරුවයි ස්ටාර් කී එකයි යූස් කරලා දැන් බලන්න ඕල් ෆන්ක්ෂන් එකම වාගේ මේ කමෙන්ට් ඒක ඒකෙන් පුළුවන් ඔයාලට ඕන තරමට එක ලයින් නැළමි ලයින් 3 4ක් වුණත් කමෙන්ට්ස් කරන්න. එතකොට දැන් මේ පටන් ගන්නනේ අපි ක්ලෝස් කරන්න තියෙන ඔක්කොම ටික කමෙන්ට් කළා. දැන් මම මෙතනින් අපි හිතමු ඔෆිස් සප්ලයිස් කින් තරි ආය අර වගේම අනිත් පැත්තට දැන් බලන්න දෙකද පැටලෙන්නේ. එතකොට මට මේක මම ගිහිල්ලා පල්ලේ ලයින් එක අයින් කරොත් ක්ලෝස් කරේ නැති හින්දා මම හිතනවා මෙතනින් දැම්මත් දැකද. මම තියනවා තව මෙතන. මේ දිග මේ ස්ලෑෂ් එකයි තරුවයි අතර ආයි අනිත් තරුවයි ස්ලෑෂ් එකයි තමයි ඉවර වෙන්නේ කමෙන්ට් ඒරියා එක. ස් කමෙන්ට් ඒරියා. මම මෙතන මොනවා මේ අතර ගහුවත් මේ ෆන්ක්ෂන් එකට අදාළ වෙන්නේ නැහැ. දැක්කද? අන්න ඒ විදිහට ෆන්ක්ෂන් එකක් DAX ෆන්ක්ෂන් එකක් වෙන්න පුළුවන් කොලම් එකක් වෙන්න පුළුවන් ඇඩ්වාන්ස් එකක් ටයිප් කරද්දී ඔයා පුළුවන් තරම් ඔබලු කමෙන්ට් එකක් දාගන්න තරමට ඔයාලට පැටලෙන්නේ නැහැ. ආයි පාරක් මේ ෆන්ක්ෂන් එක චේන්ජ් කරන්න ආවොත් මොන හරි ඉෂුව එකක් ඇවිල්ලා හදන්න ආවොත් ඔයාලට ටක් ගාලා පුළුවන් හරි මේ ෆන්ක්ෂන් එක මොනවටද යූස් කරේ මේක මෙන්න මේ වගේ දෙයකට යූස් කරේ කියලා රෙෆර් කරන්න.
ඒ වගේම තමයි ඩිබගින් කරන්නේ. يعني ඔයා නෙමෙයි වෙන කෙනෙක් report එක හදනවා නම් ඒකෙන් ටක්කල් idea එකක් ගන්න functions මොනවද පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර මේක හොඳ practice එකක් කරන්න පුළුවන් නම් මීට අමතරව තව පොඩි දේවල් ටිකක් කරන්න comment එකක් කියන්නේ ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම මේ විදිහට arguments කඩන්න. අනිත් එක තමයි දැන් බලන්න මේකේ මම measures දෙකක් තියෙනවා. මේ විදිහට tables මගේ දැන් එක table එකේ තියෙන්නේ. තුන හතර තිබ්බොත් හැම table එකෙන් table එකෙම මම දැන් click කරලා තමයි මට හොයන්න ඕනේ message කොයිද කියලා. බලන්න දැන් මෙහෙම උනම් message හිතාගන්න බෑනේ. මම visual එකද මේ visual එක click කරාම එක center එකක් වුණා. හරි table එක select වෙනවා. මට table එකේ කොහෙන්ද ආවේ කියලා හොයාගන්න. අපි table expand කරාම තමයි හරි මේකට අදාළ message එක tick එක වැටෙන්නේ පේන්නේ. ටේබල් පහක් හයක් තිබ්බත් ඔයගොල්ලන්ට ට්‍රාන්ස්ෆෝම් බිය හදති ඩෑෂ්බෝඩ් ගොඩක් ටේබල්ස් යූස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔන්න ප්‍රශ්නයක්. එතකොට මේකට කරන් තියෙන ලේසිම දේ තමයි අපි මෙෂර්ස් එක ටේබල් එකකට දානවා. ඒක කරන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එතකොට මේ මුලින්ම අපි කරගන්නේ මේ එන්ටර් ඩේටා කියලා තියෙන්නේ. හරිද? මෙන්න මේක ක්ලික් කරලා අපි හිස් ටේබල් එකක් ක්‍රියේට් කරගන්නවා. පවර් බි එක ඇතුලේ ඩේටා එන්ටර් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අලුත් ටේබල් එකක් බරු. මේ නැත්නම් අපි මොකක්ද දෙන්නේ? මෙෂර්ස් කියලා කියමු අපිට වැලියස් ගන්න බෑ මතක තියාගන්න ටේබල් නේම් එකට මෙෂර්ස් කියලා දෙන්න බෑ මෙෂර්ස් ටැබ් හරි අපි මෙෂර් කියන එක කමෙන්ට් මේකක් ඉඳ මොනව හරි තව වචනයක් දෙන්න ඕනේ මෙෂර් ටෙස්ට් කියලා කියමුකෝ අපි මෙෂර්ස් විතරක් දෙන්න බෑ ටේබල් නේම් එකට ඒක නෑ තේරුම නම ගන්න බෑ කියලා දැන් මම මේක ලෝඩ් කරනවා හරි අපිට අර කොලම් නේම් එක මම චේන්ජ් කරලා කොලම් නේම් එක ඇත්තටම අතන්නේ කොලම් එක අපි පස්සේ ඩිලීට් කරනවා දැන් හරි දැන් මේ ටේබල් එක ඇතුලේ sorry ටේබල් නම ඉතින් මෙන්න මේ ටේබල් එක ඇතුලේ එක කොලම් එකක් තියෙනවා හැබැයි මොකද වැලියුස් නෑ වාගිල බැලුවොත් data එකේ බලන්න වැලියු වෙන්නේ නැති කොලම් එකක් තියෙන ටේබල් එකක් මේක දැන් මොකද කරන්නේ මේකට අපි අපේ මෙෂර්ස් ටික මූව් කර ගන්නවා කොහොමද මූව් කරන්නේ මෙෂර් එක ක්ලික් කරනවා ඊට පස්සේ බලන්න මෙෂර් ක්ලික් කරාම මෙෂර් ටූල්ස් කියන ටැබ් එක ඔටෝ සිලෙක්ට් වෙනවා ඊට පස්සේ මේකේ තියෙන හෝම් ටේබල් මොන ටේබල් එකේද මෙෂර් එක තියෙන්නේ අපිට පුළුවන් මෙතනින් මාර්ක් කරන්න මෙෂර් ටෙස්ට් එකට යවනවා ක්ලික් කරපුවාම බලන්න දැක්කල මූණා හරි සිම්පල් ප්‍රොෆිට් මෙෂර් එකක් තියනවා ඉතින් හරි අර කිව්වා වගේ කලින් කිව්වා වගේ ප්‍රොෆිට් මෙෂර් එකත් අරගෙන මම මාරු කරනවා මගේ මෙෂර් ටෙස්ට් කියන ටේබල් එකට එතකොට මගේ මෙෂර්ස් දෙකම මූව වෙනවා සමහර වෙලාවට ඒක දැක ඔබ දකින්න ඇති දැන් එකපාරම ඕනේ නැහැ එතකොට ටැබ් එකේ පවුපිය එක මොකක් හරි රිෆ්‍රෙෂ් එකක් එක වුණ එක ආයි ඒක ස්ටොප් කරලා නෝමල් තිබ්බ ටේබල් එකෙන් දාලා ආයි ගත්තම නිකම්ම ආවා ඕකේ එතකොට දැන් අපේ මෙෂර්ස් දෙකම තියෙනවා දැන් අපිට පුළුවන් මතක තියාගන්න මේ කොලම් එක කොලම් නේම් එක මම මෙෂර්ස් කියලා නේම් කරපෙක දැන් අපිට පුළුවන් ඩිලීට් කරන්න කලින් ඩිලීට් කරොත් මේ ටේබල් එකම ඩිලීට් වෙනවා මොකද ටේබල් දෙකේ තිබ්බේ කොලම් එක විතරක් හින්දා දැන් මට පුළුවන් මේ ඩොට් තුන ක්ලික් කරලා දකුණු පැත්තේ තියෙන ඩිලීට් ෆ්‍රම් මොඩල් කරනවා මේක අන්ඩු කරන්න බෑ ඒක ඒක ලහන්නේ ක්ලික් කරාට පස්සේ අන්න දැන් බලන්න ඔයගේ මෙෂර් ටේබල් එකක් තියෙනවා වෙනම ඩේටා ටේබල් එකක් තියෙනවා වෙනම ඕගලන්ට ඕන්ලා ක්ලික් කර බලවම අන්න මෙෂර්ස් කොච්චරක් තියෙනවද කොහොමද මොනවට තිබ මෙෂර්ස් කියලා බලන්න පුළුවන් එතකොට මේක තමයි මම ඔයගලන්ට රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලෝ මෙෂර්ස් ඉස්සරහට වැඩිපුර යූස් කරද්දී මෙන්න මේ විදිහට වෙනම ටේබල් එකක් හදලා මෙෂර්ස් ටික ස්ටෝර් කරන්න ඔබලන්ට ඕන නම් පුළුවන් ටේබල්ස් දෙක තුනක් දැල් මිෂස් වලට අපි තුමු ටයිම් ඉන්ටෙලිජන්ස් ෆන්ක්ෂන්ස් ඒවට වෙනම ටේබල් එකක් අනිත් නෝම බජට් හරි ඇක්චුවල් හරි ඒවට වෙනම ටේබල් එකක් අන්න ඒ වගේ ටේබල් තුන හතරක් මේවා කරලා වෙන් කරලා තියා ගන්න පුළුවන් ඔයගලන්ට පහසු විදියට නැත්තම් එකම ටේබල් එකක් හදලා මිෂස් ඔක්කොම එක ඒ ටේබල් එකේ දාලා මෙන්න මේ විදිහට කමෙන්ට්ස් යූස් කරලා පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් මම හිතනවා ඔයගලට වැදගත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා කලින් වීඩියෝ එකේ ගොඩක් ලොකු එකක් සෙෂන් යන වුණාට මේක ගොඩක් උදුරට ඔයගොල්ලන්ට පාවිච්චි වෙන එකක් ඉස්සරහට කැප්ලට් ෆන්ක්ෂන් එක ඕනම ෆන්ක්ෂන් එක මෙන්න මේ වගේ කමෙන්ට්ස් ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රැක්ටිස් එක පාවිච්චි කරොත් ඔයාලට හරි ලේසි ඉස්සරහට වැඩගෙන කරගෙන යද්දි අලුතින් අලුතින් ගොඩක් මිෂස් ඇඩ් වුණාට පැටලෙන්නේ නැති චාන්ස් එක අඩු වෙනවා වරදින චාන්ස් එක චාන්ස් එක නැති වෙනවා මෙන්න මේ විදිහට වැඩ කරද්දි හරි එහෙනම් තවත් නෙක්ස්ට් ෆන්ක්ෂන් එකකින් ඉස්සරහ වීඩියෝ එකක ඔයගොල්ලන්ට හම් වෙන බලාපොරොත්තු වෙයි මම අතර සමුගන්න සුබ දවසක්